පළමුවෙන් බොහොම ස්තුතිය ඔබතුමාට මාව ආරාධනය කරාට මේ සාකච්ඡාවට මට මේ ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම කැමති යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න බලන අයට දැනගන්න යම් කිසි අදහසක් ගන්න මේ වරාය ශාස්ත්‍රය කොහොමද වැඩ කරන්නේ කියලා නමුත් කලින්ම ප්‍රශ්නයට උත්තරේ දුන්නොත් එහෙම ඒක කෙටි උත්තරයක් තියෙන්නේ ලංකාව ලෑන්ඩ් මොඩ් ලෑන්ඩ්ලෝඩ් මොඩල් කියන පෝට් සිස්ටම් එකකට යන්න ඕනේ ඒ කියන්නේ බාරකරු රජය බාරකරු හැටියට වැඩ කරන ලෝකෙම පිළිගත් ක්‍රමයට අපිත් යන්න ඕන නැත්නම් අපි ලෝකේ ක්‍රමයෙන් විසි වෙලා යයි ඒක තමයි සත්‍ය ඉතින් මම මේ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් කරන්නම් මට විනාඩි 3ක් විතර දෙන්න එතකොට කට්ටියට තේරෙයි මොකද්ද මං කියන්නේ කියලා එතකොට ලෝකේ වරායවල් ගත්තාම තියෙනවා පියෝ ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් කියලා කොන්සෙප්ට් එකක් ඒ කියන්නේ වරාය හරහා යන ප්‍රතිඅපනයන මම විශේෂයෙන්ම කතා කරන්නේ මේ බහලු සම්බන්ධව නැතුව බෙක් බල්ක් හරි ලිකුවිඩ් බල්ක් හරි ඒ ෂිපින් ගැන නෙමෙයි අපි මේ ළඟදී කොළඹ වරාය ප්‍රශ්නෙත් කතා කරේ බහලුම් සම්බන්ධව එතකොට ලංකාව වැටෙන්නේ මේ දෙවනි කැටගරි එකට ඒ කියන්නේ 50ත් 90ත් අතර ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන ඒ කියන්නේ ප්‍රතිඅපනයනේ වෙනවා නම් එම වරාය වලට කියනවා හබ් පෝට් කියලා सिंगापुर गत्त सिंगापुर तनिकर पियो ट्रांसशिपमेंट हब के लगाने लोकल कागो हरिम अडुई सीएर दहायक अडुई एक निशा एगोलांग सीएर अणुअकरण प्रति अपनायने अनीतव गत्त दें इंदिया वरायल गत्त तेव रीजनल पोर्ट्स नेता गेटवे पोर्ट्स के लिए अरे सीएर पनाहकट वेडिय प्रति अपनायन सत्य अडूनाम तम ये वरायल ये विधि कांडगतवेन्नी इतकोट लोक नाविक शेस्त्री गत्त ममत्मी शेस्त्री अवृदुति हितर यदि මම රැකියාවට එන කාලේ තිබුණා නැව් සමාගම් 30ක් විතර ලෝකේ. අද ඒ නැව් සමාගම් 30 නැව් සමාගම් 10කට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කන්සොලිඩේට් වෙලා තියෙනවා, එකතු වීමක් වෙලා තියෙනවා. ඒ 10ත් අද නැව් සමාගම් ඇලයන්සස් 3කට හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලෝකේ මුළු කන්ටේනර් වොලියුම් එකක මිලියන 800ක් විතර හැන්ඩල් කරනවා අවුරුද්දකට. මේ ඇලයන්ස් කියන ඒකාබද්ධ වීම තුනකින් තමයි ඒ කියන්නේ ඒගොල්ලන් කොච්චර ලොකු රටවල් වුණත් අද ඇමරිකා එක්සත් ජනපදයටත් shipping line එකක් නැහැ. सिंगापुर शिपिंग लाइन का अमेरिकन एक्स जनपद सीलैंड के समागम डेन्मार्के मस समागम विथिन मिलिदिगत एवगे मे एक बीमा कलाती है ताक्षर स्केल सह व्यकियावन तीन अणु एगोल सकती है जपान गई समागम तीन रटक चीन तीन डेन्मार्के यूरोपीय रटवल तीन मेदपिदी के रटवल तीन मेघतम अद कॉन्सलिडेट वेला अविलती है इतकोट मर्स समागम एम एस सी समागम की सामगम लोक पलवनी अलायंस के हटीट तीयन इतकोट लोके अभी बलवते हम कंटेनर थ्रू पुटे कोहमद अटवा कंटेनर्स अतिवेन के लिए बलव चीन पत्ते मिलियन पंसी इकट वेडियनो फोकास विसी हाथर वेनकोट नगनीर आसिया मिलियन हारसेना अभी इन कोट से मिलियन असु हाथाई दास विसी हाथर वेनकोट මේ ත්‍රූපුට් එක කියන වරායල් හරහා යන බහලුම් ප්‍රමාණය. නමුත් වැදගත් කාරණේ තියෙන්නේ කොවිඩ් එකට කලින් දකුණු ආසියාව තමයි වේගයෙන්ම බහලුම් ප්‍රතිශතයේ වේගය වැඩි වුණේ දකුණු ආසියාවේ. නමුත් කන්ට්‍රෝල් කරනකොට වරායවල්, ඒ කියන්නේ කන්ටේනර්ස් කන්ට්‍රෝල් කරනකොට මේක හරි වැදගත් අපිට දැනගන්න. ලෝකෙම මේ ලෝකෙම පින්තූරේ 120යි රජයන් විසින් මේ බිස්නස් එකට බහැලා කරන්නේ. يعني පාර්ට්නර්ෂිප් එකක 120ක ප්‍රතිශතයක් තමයි රජයවල් හවුල් වෙන්නේ. නමුත් ඔවුන් වරායවල් අයිතිකාරයෝ. ඊට අමතරව ඔවුන් 120යි ඉතුරු 80ම ග්ලෝබල් ටර්මිනල් ඔපරේටර්ස්. එහෙම නැත්නම් නැව් සමාගම් සහ බැංකු සහ අනිත් ආයෝජකයන්ගේ එකතුව තමයි ලෝකේ හැම රටේම වරායවල් ප්‍රධාන වරායවල් සිංගප්පූරු ඇතුළු කටයුතු කරන්නේ. මට ඔබතුමාට කෙටි ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්ද? ඔබතුමා 80යි 20යි කියලා කිව්වේ, ඒ කියන්නේ public private partnership versus නැත්නම් public private partnership සහ රජය පමණක් අයිති කියන එකද? එහෙම නැත්නම් ලෝකේ සමස්ත වරායවන් වල සමස්ත අයිතිය ගත්තොත් එහෙම ඒකෙන් 80ක් පුද්ගලික අංශයට 120ක් රාජ්‍ය අංශයට කියන එකද අදහස් කරන්නේ? දෙවනි කොටස තමයි හරි. ලෝකේ සමස්ත container throughput එක ගත්තොත් ඒකෙන් 120ක් තමයි මොකද අපි ගත්තොත් වෙනසුවෙලා වගේ රටවල් වල තනිකර රජය විතින් පාලනය කරන්නේ. එවයි පාර්ට්නර්ෂිප්ස් නෑ දැන් ලංකාවේ පළවෙනි වරට පාර්ට්නර්ෂිප් එක ආවේ 1999. ඒ වගේ වරායවල් තියෙනවා. නමුත් ලෝකේ කන්ටේනර් ත්‍රූපුට් එක ගත්තාම ඒක තමයි තියෙන සංසිද්ධිය. මේ තමයි ඒ නම්බර තියෙනවා පැහැදිලිවම අපිට මේවා මේ දත්ත එකතු වෙලා තියෙනවා. එතකොට ලෝකේ තියෙනවා ප්‍රධානම පරයන්ත මෙහෙම කරුවන් ඉන්නවා 21ක්. ඔවුන් තමයි වැඩිම කොටස ඉන්නේ. ඊට 50ක් විතර ඉන්නවා. නමුත් ප්‍රධානම අය ඉන්නේ 21ක්. ඒක ඉදිරියෙන් ඉන්නවා කොටසක් මේ තමයි මේ බ්‍රේක් ඩවුන් එක. එතකොට බලන්න මම උදාහරණයකට ගෙනාවා.
Singapore PSA own terminals in the world. ඒ Singapore සමාගම Singapore රජය ලෝකයේ වෙන මේ රටවල් වල මේ මම මාක් කරලා තියෙන හැම රටකම ඒගොල්ලන් පරියන්ත වල මෙහෙයුම් කරනවා. ඒතකොට ඉන්දියාවේ ඉන්නවා ඒගොල්ලන්. දැන් පහුගිය කාලේ මේ අපි දැක්කා ට්‍රේඩ් යුනියන්ස් කියනවා ඉන්දියාවේ වරායල් තනි කර පාලනය කරන්නේ ඉන්දියාව විසින් කියලා. ඒ ජනතාවට දීපු වැරදි පණිවිඩයක්. එතකොට ඔය මර්ස් සමාගම ඔය PSA සමාගම මම මේ උදාහරණ හචින්සන් කියන්නේ හොංකොංග් බේස් සමාගමක්. ඒගොල්ලන්ගේ මේ ව්‍යාප්තිය ලෝකේ පුරා ඒගොල්ලන් පුදුමයකට කියන්නේ කොරියාවත් එක්ක තරඟ කරන ටර්මිනල් එකක් කොරියාවේ මේන් ටර්මිනල් එක රන් කරන්නේ හැබැයි හචින්සන් පෝට්ස්. ඒතර මෙහෙ අර කතාවක් වුණා ඉන්දියාවේ වරාය කරන කෙනෙක් ආවොත් මෙහෙට ආවොත් ඒගොල්ලන් මෙහෙ තියෙන බඩු එහාට අරන් යයි කියලා. මේවා මිත්‍යාවක්. මේ ලෝකේ අද වෙනකොට තියෙන මේ දියුණු ලෝකේ ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේ ගත්තොත් APM ටර්මිනල්ස් කියන්නේ මර්ස් සමාගම. නැව් සමාගම විසින් මෙහෙවන පරියන්ත. ලංකාවෙත් ඉන්නවා ඒගොල්ලන්. ඒගොල්ලන් ඉන්දියාවෙත් ඉන්නවා. එතකොට මේ ගත්තොත් චයිනා Costco shipping line. දැන් අපේ රටේ චයිනා merchant ඉන්නවා. ඒ වගේ මේගොල්ලන් තමයි පරියන්ත. එතකොට මේ ගත්තොත් ලෝකේ හැම රටකම පරියන්ත මෙහෙවන්නේ ඒකාබද්ධ මෙහෙයුමකින්. ඒකට හේතු ගොඩක් තියෙනවා. එතකොට අනිත් එක තමයි මේ නැව්වල විශාලත්වය. දැන් අපි හැමදාම කතා කරනවා කොළඹ වරායේ කේන්ද්‍රස්ථානයේ මොකද ලොකුම නැව් හැන්ඩල් කරන්න පුළුවන් කොළඹ. අද වෙනකොට ඒක ඇත්ත. නමුත් අද තාක්ෂණයත් එක්ක ඉන්දියාවේ දැන් විසින්ජම් කියලා වරායක් හදනවා. ඒකටත් පුළුවන් මීටර 17ක් යන්න. නමුත් ඒගොල්ලන්ට වෙන තාක්ෂණ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා MSC කියන සමාගමත් එක්ක. ඒ ආදානි කම්පැනියත් එක්ක ඒගොල්ලන්ට ඊට අමතරව අපි කල්පනා කරන්න ඕනේ මේ හැමදාම එකතන තියෙන්නේ නැහැ තාක්ෂණය. ඒක නිසා නැව් සමාගම් දැන් ඩිසයින් කරනවා shallow water large volume ships. එතකොට තව අවුරුදු 20ක් විතර යනකොට අද හදන ships නෙමෙයි ඉස්සරහට එන්නේ. ඒක සමහර විට වරායක් ගැඹුරුම වෙන්න ඕනේ නැහැ නැව් වලට එන්න. නමුත් business එක හැදෙන්නේ partnership එකකින්. ඕක තමයි මට initially ඔයගලන්ට කියන්න තියෙන්නේ. මේ business එක partnership එකකින් හැදුන්න නැත්නම් අපිට business එන්නේ නැහැ නැව් වරාය තිබුණාට. ඒ වගේ උදාහරණ මට ඉදිරියේදී පෙන්වන්න පුළුවන්.